திருவான்சரனாய். லோகே பெதரீகனேன அதி பயானகம வசங்கதே நிசாப்பி தகின மி COVID-19 நெத்தம் மி கொரோனா ரோகேகன டிகக் தர்மானுகூல விக்ரஹகிரீமக் சகா ஏட்ட மெதே காலயக் பெஹெத் சொயாகனீமட நொஹகிவீமகன சகா மேக ඇත්තටම රෝගයක්ද නැත්නම් ස්වභාව දහම විසින් දීපු දඬුවමක්ද යන මේ මාතෘකාටික යටතේ අපි පොඩ්ඩක් සොයා බලමු මෙයට සහ මෙයට කළ යුතු පිළියම් මොනවාද කියලා. බොහෝ කාලයක් තිස්සේ දැන් මේ කොරෝනා වෛරසය හුඟ දෙනෙක් ගාවට ඇවිල්ලා සම්බන්ධ වෙලා ඇත්තටම හුඟ දෙනෙක්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. සමහරට පවුල් පිටින් වැල්ලිච්ච අවස්ථා තියෙනවා. සමහරට ජනපද පිටින් වැල්ලිච්ච අවස්ථා තියෙනවා. මේ සියලු දේවල් ඇත්තටම මේක ලෙඩක්ද? මොකද මේ ලෙඩක් නම් ගෙදර කීප දෙනෙකුට හැදිලා කීප දෙනෙකුට නොහැදෙන්නත් පුළුවන්ද? සමහර අවස්ථාවදී සැමියාට හැදෙනවා බිරිඳට නෑ. සමහර තැන්වල බිරිඳට තියෙනවා සැමියාට නැහැ. එහෙමනම් මේ ආකාරයෙන් බෝ වෙන රෝගයක් නම් කොහොමද ඒ ආකාරයෙන් එහෙම සිද්ධ වෙන්නේ? ඇත්තටම COVID-19 කියලා යම් ප්‍රතිශතයක් කරහා අපි නම් කළාට මේක ඇත්තටම රෝගයක් වශයෙන් මම දකින්නේ නැහැ. මේක රෝගයක් නම් අපි කෙනෙක් කියනවා චීනයේ විසින් නිෂ්පාදනය කළා ලෝකෙට මුදාහැරියා කියලා. ඔව්, චීන විසින් නිෂ්පාදනය කළ ලෝකෙට මුදාහැරියා නම් පළවෙනි වකවානුවේදී තිබිච්ච වෛරස් එකට වැඩිය වෛරස් එක ව්‍යාප්ත වෙන්න වෙන්න බෙහෙත් හොයාගන්න ගන්න බෙහෙත් හොයනකොට ඒ වෛරස් එක වෙනස් වෙන්න හේතු තියෙන්නේ. අපි හොයා බලමු ඇත්තටම මොකද්ද මේකට හේතුව කියලා. අපි බොහෝ වෙලාවට මම කියන පුද්ගලයාව මුල් කරගෙන කරන හැමදේම ඇත්තටම විශ්වයට ලෝකයට දරන්න පුළුවන්ද? මේ මම මාව ජීවත් කරවන්න මගේ අවශ්‍යතා ටික සපුර ගන්න ඕන හින්දම මම ලෝකයේ නුහුලන අපරාධ කරනවා. ලෝකයට ඔරොත්තු නොදෙන දේවල් කරනවා. මේ සියලු දේවල් වලට මේ මම කියන පුද්ගලයා මුල් වෙලා ඉන්න ඕනේ. එතකොට මේ මම කියන පුද්ගලයාට අවශ්‍ය මොකද්ද? ඒක කැමැත්තෙන් හෝ බලෙන් ලබා ගැනීම, නැත්නම් වෙන කෙනෙක්ව මරලා වෙන කෙනෙක්ගේ මස් කෑම, නැත්නම් මංකොල්ල කෑම, ස්ත්‍රී දූෂණ. එතකොට ලෝකේ නුහුරන බොහෝ අපරාධ කරනවා. ඔන්න ඒක නිසා පසුගිය වකවානුවේ අපි දැක්කා යම් යම් සත්ව පාම් තියෙන අය, ඒ සත්තුන් දස දහස් ලක්ෂ ගණන් වලින් කිසිම හේතුවක් නැතුව විනාශ කළා දැම්ම, පිච්චුවා නැත්තම් වැළලුවා. හැබැයි ඒක කළේ ඒ රෝගයක් ඇවිල්ලා ඒ රෝගයෙන් බේරෙන්න කියලා හිතාගෙන. අන්න එහෙම කළා. හැබැයි ඒවා මේ මහ පොළොවට ඔරොත්තු දෙයිද? නැත්නම් මේ විශ්වය මේක ඉවසයිද? මොකද ලෝකේ තියෙනවා සත්‍යතාවයක්. අනවශ්‍ය දේවල් හැම මොහොතෙම ඉවත් කරන ලෝකයක් තමයි මේක. ඒක ලෝකේ සිදුවෙන දෙයක්. කවුරු පිළිගත්තත් නොගත්තත් අනවශ්‍ය හැම දෙයක්ම විශ්වය විසින් ස්වභාවිකවම ඉවත් කරනවා. ඒක තමයි ස්වභාවය. මෙන්න මේ අකුසල් කරන අය සහ ඊගාවට මේ අකුසල් නිසා ඒ ජනපදවලට, රටවලට, නගරවලට, එතකොට ඒවට ලොකු බලපෑම් සිද්ධ වෙනවා. සමහර අය න්‍යාස්තික අවිහතනවා වෙන කෙනෙක් විනාශ කරන්න. මේ සියලු දේවල් විශ්වයට මුදා හැරෙනවා. එතකොට විශ්වය ඉතින් තීරණයක් ගන්නවා මේ ඇත්තටම මේ මිනිස්සු හිතකාමී අය නෙමෙයි. එහෙනම් මේ කොටසේ අනවශ්‍ය සියලු දෙනා ඉවත් කළ යුතුයි කියන තැනට අද විශ්වය පත් වෙලා තියෙනවා. අන්න ඒ විශ්ව නියාම ධර්මතාවේ
සාධකයක් වශයෙන් අද විශ්වයේ තියෙන දීපු දඩුවමක් තියෙනවා. ඒක තමයි මේ COVID-19 කියන වෛරසය. ඇත්තටම COVID-19 කියන වෛරසයෙන් ලෝක සියලු දෙනාම මිය යාවිද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. මතක තියාගන්න. COVID වලින් බේරෙන කොටසක් ඉන්නවා. කොහොමද COVID වලින් බේරෙන්නේ? ඇත්තටම මේකට ප්‍රතිකාරත් නැත්තම් දවස ගානේ බෙහෙත් හොයනකොට ඒ තියෙන ලෙඩේ මුහුණුවර වෙනස් වෙනවා නම් එතකොට ලෙඩේ එක එක ප්‍රභේද වලින් හැදෙනකොට අලුත් ලෙඩේට බෙහෙත් හොයනකොට ලෙඩේ වෙනස් වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක ස්වභාව දහම දීපු දඬුවමක් කියලා තහවුරුයි. එතකොට මේ ස්වභාව දාපු දහම දීපු දඬුවම් වලින් අපි බේරෙන්න ඕනේ කොහොමද? බේරෙන්න තියෙන එකම ක්‍රමයයි අපි විශ්වයේ නීතියට එකඟ වෙන්න ඕන, අවනත වෙන්න ඕන, ස්වභාව දහමට අවනත වෙලා මේ විශ්ව නීතියට එකඟ වෙලා කටයුතු කරන්න උත්සාහ කරනවා නම් අන්නේ අයට ස්වභාව දහමින් සමාව ලැබෙනවා. අන්නේ සමාව යටතේ අපි මෙන්න මේ කාරණා එකතු කරගෙන ඒ සමාවත් අරගෙන මේ ලෝකයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න මේ විශ්වයේ අපි යම් බලශක්තියක් නැවත හදාගත යුතුයි. අපේ ආධ්‍යාත්මය හරහා මේ ආධ්‍යාත්මික බලශක්තියක් හදාගන්න පහසු කාරණාවක් නෙමෙයි. ඇත්තටම අපි මේ දැඟලපු ලෝකේ අද වෙනකොට කොච්චර දුරට ගිහිල්ලාද කෙලෙස් වලින්, මේ අනවශ්‍ය විදිහට කෙලෙස් සදාගෙන අධර්ම රාගය, විෂම ලෝභය, නියත මිත්‍යා දෘෂ්ටිය කියන තැනට පත් වෙලා ඉන්න කාලෙක, කාල වකවානුවක මේ කොවිඩ් රෝගය නිසා අනන්ත අප්‍රමාණ ලක්ෂ ගාණින් මිනිස්සු මැරෙනකොට අපේ පෘථිවිය තාම මේ බුද්ධ ශක්තියෙන්, විශ්වය පවතින මහා ශක්තියෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් තවත් මේ පෘථිවියේ කොටසක් ජීවත් වෙන ශ්‍රී ලංකා දීපය තාමත් ආරක්ෂිතව තියෙනවා වෙන රටවලට සාපේක්ෂව. එහෙනම් අපේ මේ සිංහල බෞද්ධයි සිංහලයි කියන කොටසට සහ අන්‍ය ආගමීන්ට පවා මම මේ කියන්නේ ආගම කුමක්ද කියන එක මේ කාරණාවෙදි අදාළ වෙන්නේ නැහැ. මතක තියාගන්න කොවිඩ් හැදුනේ එක ආගමකට නෙමෙයි. එතකොට විශ්ව ධර්මතාවය අකුසල් කරනවා නම් ඒ අකුසල කරන සෑම දෙනාටම පොදුයි. ඒක දෙවියන් වහන්සේටවත් බුදුන් වහන්සේටවත් පොදු නැති ධර්මතාවයක් නෙමෙයි. ඒක සියලු ධර්මතාවයල් දෙවියන්ටත් බුදුන්ටත් පොදු ධර්මතාවයක් තමයි මේ අද ලෝකෙ පෙන්වා දෙන්නේ. එහෙමනම් මේ පෙන්වා දෙන මේ ධර්මතාවය ටික ඇත්තරම අපි තේරුම් අරගෙන ලෝකයේ විශ්ව නීතියට, විශ්වයේ ශක්තියට අවනත වෙලා විශ්වය හරහා අපි විශ්වයත් එක්ක වැඩ කටයුතු කරගෙන යන්න උත්සාහ කරන්න ඕන. අන්නේ එතකොට විශ්වයට අපි හතුරුකම් නොකර, අනවශ්‍ය බලපෑම් නොකර ඉන්නවා නම් අද ඉතුරු වෙලා තියෙන කොටසටත් ජීවත් වෙන්න පුළුවන්. කොහොමද එහෙම ඉන්නේ? පළමුව කළ යුතු එකම කාරණේ තමයි අවංක වෙලා පංචසීල සමාදන් වෙලා අඩුම තරමේ පංචශීලයවත් හරියට රකින්න. එක සිල් පදයක්වත් නොකඩා පංචසිල් රකින්න. ඊළඟට මේ ලෝකේ ඉන්න සියලුම සත්වයෝ අපි වගේම ජීවත් වෙන්න කැමති කියන තැන ඉඳගෙන, හැම කෙනාටම මරණ බය තියෙනවා කියන තැන ඉඳගෙන ඒ සත්තුන්ව ලෝකෙට නිදහස් කරන්න, ඒ කියන්නේ ඔබ නිර්මාංශ වෙන්න, අවංකව නිර්මාංශ වෙන්න. ඊළඟට මොහොතක් මොහොතක් පාසා ලෝතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරන්න. ඉතිපිසෝ පාඨයවත් නිතර නිතර මෙනෙහි කරන්න. මේ බුදුගුණ මෙනෙහි කිරීම, නිර්මාංශ වීම, පංචශීලය රැකීමම මේ කොරෝනා රෝගෙන් ආරක්ෂා වීමට ප්‍රබලම හේතුව සහ එකම හේතුව වනු ඇත. ඒක තමයි මම දකින එකම දේ. ඔබ උත්සාහ කළ බලන්න, සසර අකුසල් තියෙනව දුරු කරගෙන මේ එන්නා වූ දරුණු වසංගතේ, මේ පැතිරෙන්නා වූ දරුණු වසංගතයෙන් ආරක්ෂා වෙලා ලෝකයක්
මමත් ආරක්ෂා වෙලා මගේ යහපත් සිතුවිලි ලෝකෙට මුදා හැරලා ලෝකයේත් එක්ක ඉන්න උත්සාහ කරන්න. අන්න එතකොට මේ ලෝකයේත් යහපත් වේවි. මේ තියෙන වසංගත වලින් අපිට ඇති වෙන හානි බොහෝ විට අඩු වෙලා අපි යහපත් පුද්ගලයෝ වෙලා ලෝකයේත් යහපත් වෙලා මේ අමු සොහොනක් වෙන එක නතර වේවි. එහෙනම් මේ අමු සොහොනක් බවට පත් වෙමින් යන ලෝකය නතර කරන්න තියෙන එකම දේ මෙන්න මේ කාරණා ටික විතරයි. ලෝතුරු බුදු ගුණ මෙනෙහි කරන්න නිර්මාංශ වෙන්න පංචශීලය රකින්න. ඔබට කොරෝනා රෝගයට වෙන බෙහෙත් අවශ්‍ය නැහැ. දෙන්න තියෙන එකම ඔසුව ඕකයි. ඔය ඔසුව අරගෙන පාවිච්චි කරන බලන්න ඔබට අනිවාර්යයෙන්ම රෝගය නොවැළඳෙනවා සේම වැළඳුණත් මිය යන්නේ නැහැ කියන තැන මම ඉන්නවා මතක තියාගන්න. අනිවාර්යයෙන් රෝගයෙන් ඔබව ජීවිතය රැකිනවා. ඒක සත්‍යයි. උත්සාහ කළ බලන්න මේ අවසාන මොහොතයි. මේ අවසාන මොහොතේ වැඩි කල් යන්න කලින් මිනි දසදහස් ගාණක් ලංකාවේ හැදෙනවා. ඔය හැදෙන තත්ත්වෙටත් ඔබ වග කියන්න ඕන සහ ඔබගේ සිතුවිලි ඔබගේ චර්යාව ඔබ කරපු මෙච්චර කාලයක් කරපු දේවල් වග කියන්න ඕන. එහෙමනම් උත්සාහ කරන්න කවදාකවත් අපිට වර්ධින්නේ ලෝතුරු බුදු ගුණව මෙනෙහි කරන්න බුදු ගුණ මෙනෙහි කරන්න ඔබගේ සසර ගමනත් හොඳ වෙනවා. ඊගාවට මේ එන වසංගත වලින් ඔබට ආරක්ෂාව සැලසෙනවා සත්‍යයි. ඔබට මෙවැනි වීඩියෝකින් නැවත හමු වෙනතුරු තෙරුවන් සරණයි.